සස්ොගියද ඇමිකා විශසාවා රෘ්‍යයාාවේ විද්‍යාජඥන් වෙනවෙනම අමනුෂ්‍යයන් සහභාගිකරගෙන ගණනය කිරිමක් කලා මේ ගණනය කිරම් දෙකෙන්ම ලැබුණේ එකම ප්‍රතිඵලයක්. ය අනුව දෙදස් තිහ දෙදස් තිස් දෙකවර්ශය කාලයන් තුළ විශාල ලෝකයුද්ධයක් කටගන්නවා. ඉතින් මේ අමනුෂ්‍යයන් ලංකාවගැත් පවසලා තිබුණනා. කෞුද මේ අමනුෂ්‍යයන් කියල කියන්නේ එක දැනගන්නනං වාටෙත් දිගටම වීඩියෝ බලන්න සිද් වෙනවා. හ රුණ කාලේදිම ඔහගේ හොදට තිබුණු රට විනාශවෙලා යනවා හ දකිනවා නමුත් හොඳ උගතෙක්සා බුද්ධමතෙක්පන මොහු අපේ රට අය වගේ නිකං හිටේ නැහැ. ඔහු එකතු වුණා තවත් මොලකරුවෙක් සමඟ හ තමයි ්ලඩිමේර් පොටින් එතකොට කවුද මේ කියන පුද්ධිමතා හ තමයි ඇලෙක්සන්ඩ ඩුගේන්. අවසානිදි ඔන්ට හැක්‍යාව ලැබුණ රුස්්‍යයාවේ නැතිවුණු අභිමානය නැවතවතාවක් ගොඩ නගා ගැනීම. ෙක්න්ඩ ඩුගන් මේ නම ඒයේ දිනයවන විට ලෝකය පුරා කතා බහට ලක්වුණා ඇලෙක්සන්ඩ ඩුගන් සැලකෙන්න්නේ පොටින්ගේ මොලේ විදිහටයි. ඔහු පොටින්ගේ ප්‍රධාන උපදේශකවරයා වුණා කොටින්ම කියන නම් ඇලෙක්සන්ඩ ඩුගන් කියන්නේ කෝම්ියෝ නාටඉන්න ජෙහන් වගේ චරිතයක් පොටින්ගේ වැඩවලට බුද්ධ අතින් උදව් ලබා දෙන්නන්නේ මහොතමයි නත් ඒ දිනේදිී ඔහුට රුස්යාවේ මොස්කව්වලදි බෝබ ප්‍රහාහරයක් එල්ල වුණා මේ ප්‍රහාාරයෙන්ඇලෙක්සන්ඩ දිවිබේරාගත් හගේ දියනිය මරණයට පත්වෙනවා මේ බෝම ප්‍රහාරය එල්ල ලා තින්න එක්සන්. ගන් कමන් කළමோटरा තිட்டයි. නමු ප්‍රහාरे එල්වන අවස්ා විதிඇலෙக்සන්ண்ட ඩुගන් මෙම වාහනේ දලනෑ. කොහමරි හුසා හගේ දියනියයි එකට තමා මේ ගමන යන්න ඉඳලා තියන්නේ. නමුත් අවසාන මොහො දෙෙදි ඕට මේ ගමන මගැහැරිලා තියවා. එනිසා මේ ප්‍රහාාරයෙන් හගේ දුව මරණයට පත්වනවා. කොහම නමු මේ්‍රාය යුක්්‍රේයේ බුද්්‍යාංශ විසින් එල්ල කළ ප්‍රහාරයක් විදියට තමයි සැලකෙන්න්නේ ඇලෙක්සන්ඩ දුුගේෙන් මනොවිද්‍යාව සමාජ විද්‍යාවගේ ජියෝපොල්ටික්ස් කියන දේවල් ගැන හසල දැනමක් තියෙන පුද්ගලෙක්විදිට සැලකෙනවා. කොටින්ම කියනව නම් යයා සුපිරිම චරිතයක්. එදස් නමස්සේ අනුව එකවර්ෂයේදි සෝවියට රුසියාව බිින්ඳ වැඩනට පස්සේ. හ ඉඒශනිසම් රුසියාාවට හඳුරන්නා දෙෙනවා මේක තේරුම තමයි රුයානුවන් බටහිර් රටබල්වලට වඩා ආසියාවට සංස්කෘතිමේ වශයෙන් ආසන්න බවයි. මනිසාම රුයාව ටේ රටවල්වල මතයන්ට නම්මාගන්නට හැකියාවක් ලැබෙන්න නහ. ඒවගේම හෝවිසින් පස්සුකාලීනව හතරවන දේශපාලන න්‍යාය නමින් අලුත් සංකල්පයක් හඳුන්නලා දෙෙනවා. වගේ මොහෝ ටෙලූ රොක්‍රසී නමින්ද මතයක් රැගෙනවා කොහොම නමුත් මේ ප්‍රහරයෙන් පස්සේ පොටිින්ට හොඳටම තරහගීම් තියෙනවා මේනිසාම යුක්්‍රේණය වෙත නොවතින නිසයිල වරුසාාවක් එල්ල කිරීමට පටන් අරගෙන තියවා ඒවගේම ඇමරිකා විසින් යුක්්‍රණයට ලබාදුන් සෑහෙන අයුධ ප්‍රමාණයක් විනාශයට පත්වෙලා තියෙනවා ඒවගේ යුක්්‍රේණයේ සිටින දක්ෂ ුද්ධාංශ නිලධාරියෙක්ද අභිරහසාකාරයට මරණයට පත්වෙනවා ඒවගේම රුස්්‍යයාවසා චීනය එකට එකතුවෙලා කරන පරිීක්ෂණයක් මුළු ලෝකේම බියෙන් තැතිගන්නලා තියෙනවා ඒ තමයි සුපිරි හමුදා සෙබලු නිර්මාණය කිරීම. මේ මොුන් නිර්මාණය කරන්න එන්හන්ස්ට හමන් පේෂන් හැවත් EH.ෝ කියන අධිතාක්ෂණික උපක්ක්‍රම ආධාරයෙන්. මේ තාක්ෂය නිම යුදසබලුන් ශාරීරිකව සා මානසිකව වැඩිදිියුණු වෙනවා. ශරීරයේ ශක්තිය වැඩිකිරීමට සංස්සිති ශක්තිය වැඩිදිවුණු කොට හසට පත්වීම වැලැක්වීමට නිදිමත නැතිකිරීමට, අඳුරේ පැෙනීමේ හැකයාාව වැඩිකිරීමට අධිවශයෙන්. විධාකාරයෙන් මිනිස් සිරුරු සහ මොලේ වෙනස් කිරීමම්වලට භාජනයකිරීමේ පරිීක්ෂණ ෘස්යයානු හමුදාවන් සහ චීන හමුදාවන් සිදුකරමින් පදිනවා කොහම නමු කෘසියාාව මේ වකොට ෆලයින් චර්නොබිල්ලයන්ුවෙන් ඉතාමත්ම බිහිසු නිසායිල්ලයක් නිර්මාණය කමින් සිටිනවා මේක තියෙන විශේෂත්වය. තම මේ අවේ නිියෂ්ටිකාගියකට අතරව, කුඩා ප්‍රමාණය නිියෂ්ටික බලාගාරයක්ද පැවීම. මේනිසා මිසයිලය යන්නේ නිකම්ම නිකක් නෙවේ යන ගමන් යන පාරත් විනාශ කරගෙන ඒක කියන්නේ මේ මසයිල යුරෝපය හරා ඇමරිකාවට ගියොත් ඇමරිකාව විතරක් නෙවේ විනාශ වෙන්නේ. මිසයිලේ ගමන් කරන පාරතින යුරෝපිය ටවල්වලටද විිකිරණ අවධානමක් මතුවෙනවා. ඒවගේ මේ වන කොට යුක්්‍රේනයේ පතින නි්‍යෂ්ි බලාගාරකට රුසියාව පහරදුන්න්නොත් දරුණු ප්‍රතිප්‍රහරයක් එල්ලකිරීමට නේට සංවිධනය සැසෙනවා සේප ි ්‍යෂ. ලාගාරයට ප්‍රහයක් එල්ලවුණොත් ඉන්මුලු යුරෝපයම අවධානමකට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ වෙනකොටත් රෘසියානු සන්නද්දරත මේ නි්‍යෂ්ටික බලාගාරයවට තිබෙනවා යුද්ධය තවදුරටත් පැවතුනොත් මේ බලාගාරයට ප්‍රහරයක් එල්ල කරලා යුක්්‍රීණයේ ජනශුන්නේ ප්‍රදේශයක් බවට පත්කිරීම මේ අරමුණ බවයි යුක්්‍රේන බුද්ධියංශ වාර්තා කරන්නේ. මුත් ෙිර පපුට ෝදනාව ප්‍රතික්ෂේප කලා තියෙනවා නමුත් රෘසියාාව මේ යුද්ධයෙන් ලබන ජයපරාජය ආසි්‍යාවට ලක බලපෑමක් ඇති කරනවා මේ වනවිට මුළු බටහිර ලෝකේම රුයාවට එරහිෙව විධ ක්‍රියාමාර්ග ගත්තට රුස්යානු ආර්ථිකයටට තර්ජයක් ඇති කරන්න බැරි වෙලා තියෙනවා. යුක්්‍රේනය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙලා තියෙනවා ඇත්තටම මේක රුස්යානු යුක්‍රේණ යුදධයක් නෙවෙයි මේ ප්‍රධාන සතුරු බලවේග දෙකවන්නේ නේටෝවසාහ රුසියාවයි. යුක්්‍රේණය නොබැඳ ාවතක ගමන් කලා නම් අද මේ කරදරවෙන්න නැහ. යේ නාධිපතිවරයාගේ බටහිර ගැතිබව තමයි මේ හැම ගැටලුවකටම හේතුව. රුසිියාවට යුද්ධය ඉතාමත්ම ඉක්මනින් අවසන්කිීම අධ්‍යවශ්‍ය වනනාතර යුක්්‍රේණයට සහ බටහිට යුද්ධය තවදුරටත් අල්ලාගෙන සිටීමම අවශ්‍ය වන්නේ එහි මූලෝපායික සැස්මක් ලෙසින්. එඒනිසාම තමයි මෙතරම් ආු ඕුන් යුක්්‍රණයට ලබා දෙන්නේ නමු යුද්ධ්‍ය හහා රුසිියාවට හිත්තපු තරම් විනාශයක් කරන්න බැරිවුුණා ඒ රුසියාවත් එක්ක චීනය එකට ඉන්න නිසා. අවසායට සිද්ධ වනේ බටහිර රටවල් ඇතුළු නේට රටවල් ෘුසියාවට සම්බාධක පණවනවෙන Rusయాවිසි, మరిකා వඇ్තුలు න රටබල්වලට සంபாාක ැනවීමයි. සේ හෝ යුක්්‍රේන ආක්‍රමයෙන් පස්සේ මේ යුද්ධය අවසාන වෙයිද ස්වීඩනයසා ෆිල්ලන්තය පවසන විදියට යුක්්‍රේණයේ ආක්‍රමණය කරට පස්සේ රුසියාව තමගේ රටවල් ආක්‍රමණය කිරීමට සූදානම් වනවා එම රටවල් පවසන්නේ බිඳ වැටු සෝවිියත් දේශය නැත පිහිටවීමේ අදහසක් රෘයාව සතුව තිබෙනවා කියලා ෆිල්ලන්ත රුසියානු දේශීමාව ආසන්න රුසියානු හමුදාශක්තිය තවදුරටත් වැඩි කරලා තියෙනවා ෆිල්ලන්තයේ රුසියාවටත් මයිම් වනාතර එම දේශසීමාවේ විහිදීම සැතපුම් අට සියදායක් පමණවනවා එය අනුව බොහෝකාලයක් ඉතාමත්ම සාමකාමී රාජ්‍යක් ලෙස පැවති ෆිල්ලන්තයට මේ වෙනකොට යුදවුණුසුම දැනමින් පවතිනවා. ගෝලිය සසාම දර්ශකය සසා ලෝකයේ සතුටින්ම සිටින් රටවල් අතර සීඩනයසා ෆිල්ලන්තයට ඉහළම ස්ථානයක් හිමි වෙනවා. පවතින රුසියනු යුක්්‍රයන අර්බුදය පෙරකී තත්වයට බලපෑම් එල්ලකරාවිදියන්න ගැන තාමත් නිශ්චිතවම පැවසය නොහැකි. හොමරි මරිකාවසා රුස්සියාාවත්තර න්‍යෂ්ටික යුද්ධ හටගත්තොත් මේ නිසා බිලියන පහක් පමණ ජනතාවක් මරණයට පත්වන බවට නවතම ගණනය කිරීමින් හෙලිවී තිබෙන. න්‍යෂ්ටික යුද්ධයක් පටන්ගත්තොත් ජයග්‍රහකයා පවතිනතුරුම මේ සටන පතින බවට න්‍යෂ්ි යුදධයෙන් මනිසුන් මරණයට පත්වනට වඩා ඉන්නනතුරුව මනිසුන් විශාල ප්‍රමාණයක් බඩගින්නේ මරණයට පත්වන බවත් එම වාර්තාව සඳහන් වෙනවා. මේ පිපිරීමේ ප්‍රතිපලයක් විදියටට පපුතිවියට ආලෝකය ලැබීම සීමාවන බවත් මේ වාර්තාව සඳහන් වෙනවා. යුද්ධයට සහාගගේ නොවන රටවල් පවා ස්වංපෝෂී රටවල්ලුනත් මේ නිසා විනාශයට පත්වෙන බවට ප්‍රකාශයට පත් කරලා තිබනා. ඉතින් ලංකාව කියැන්නේෙ ස්වන්පෝෂිී ර්ථක රටවක්තින රටක් නෙවෙ. ඉතින් රටවල් කිහිපයක්ම මේ ගණනයකිරීම කරලා තිබුණා. හැම එකකින්ම ආවේ මේ සමාන ප්‍රතිඵල මේ ගණනය කිරම් සහ යොදාගත්තය අමනුස්්‍යයන්. ඒක කියන්නේෙක් පෘතිම බුද්ධිය. තිම බුද්ධිය වර ගනාවක් තුළ ඉතාමත්ම සේග්‍ර දියුණුවක් ලැබූ නිසාම මේ ප්‍රතිඵල අපිට නොසලකාහරින්නට බැහෑ. කොහම නමුත් කෘතිම බුද්ධිය මේ අනාාවක ප්‍රකාශ කරන්නේ දැනට පවතින තත්ත්වයට අනුවයි. ඉතින් දැනට පවතින තත්ත්වය වෙනස්කරගත්තොත් ලංකාව ගැන අමනුස්්‍යයන් පවසූ අනාවැක කිය වෙනස්කරගන්න පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධව ඔබදරන අදහස මොකක්ද. ඒග අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක් කරන්නන්නේ පපා. අපි මේගේ අලුත්ම වීඩියවකින් හබෙන බලාපොරොත්වෙන් අදට සම අරගෙන අන්න තමයි සූදානම් වෙන්න. යාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් කරන්නත්තං අනිවාරෙන්ම පහලින් තියන රත්තුප පට ට්න කෝබ සබස්ක්‍රයිබ කරන්න ඒවගේ පුංචි බෙල්ලයිකන්න ලික් කරත් අපි ොලිතෙන් විඩියෝ වත් දාාපු මන් යාලගට ගන්න ගනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියවකින් හබෙමු සේලම දෙනාට සුබදවස.